ශ්‍රලංකා නිදහස් පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අද පොළොන්නරුවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ජනාධිපතිවරයා පළ කළ අදහස්. එක්සත් ජාතික පක්ෂයේ මගේ මිත්‍ර මැතිඇමතිවරු හුඟක් අය කියනවා ඒගොල්ල ඉල්ලනවා ජනාධිපති ඡන්දයක් තමයි එන්නේ. ජනාධිපති ඡන්දය තිය යුතුයි කියලා ඒගොල්ල ඉල්ලනවා. ජනාධිපති ඡන්දය තියන්න නියමිත කාලය අවසන් වුණාම ජනාධිපති ඡන්දය තියෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. ඒ අර කාටවත් බලෙන් ජනාධිපති ඡන්ද තියන්න බෑ. තියෙනවා නම් තියන්න පුළුවන් මට විතරයි. මහින්ද රාජපක්ෂ මහත්මයා පහුගිය සතියේ මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් මට කිව්වා මෛත්‍රී මම කරපු මෝඩ වැඩේ නම් ඔයා කරන්න එපා කියලා. ජනාධිපති ඡන්දේ අවුරුද්ද අවසානයේ තියේවි. අපි ඊට කලින් ව්‍යවස්ථානුකූලව කෙසේ හෝ තිබෙන ගැටලු නීතිමය තත්ත්වයන් විසඳලා පළාත් සභා මැතිවරණයක් ස්ථිරවම තියෙනවා. මේ අතර වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළා. මේ අවුරුද්දේ අපේ ආර්ථික සංවර්ධන වේගය කීයද? 104%ක් නැහැ. ආර්ථික විශේෂඥයන්ගේ ආණ්ඩුවේ දක්ෂකම්. ගාන කයි වාරු නම් කෙලවරක් නැහැ. අයියා මෙච්චර පහතට වැටුනේ. පළවෙනි දේ තමයි දූෂණය. ලෝක සූරතාවය ගත්ත ශ්‍රී ලංකාව ක්‍රිකට් ශ්‍රේෂ්ඨයේ අද ලෝකයේ ක්‍රිකට් ශ්‍රේෂ්ඨයේ තුල දූෂිතම ක්‍රීඩා බවට පත් වෙලා තියෙනවා. තරඟ පරාජය කිරීම කණ්ඩායමේ සමාජිකයින් විසින්ම කිරීම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කෙනෙක් අහන්න පුළුවන් මේ තිබෙන ප්‍රශ්නවලට ඔබ ජනාධිපති විදියට පත් වෙලා දැන් අවුරුදු 4ක් ගිහිල්ලායි විසඳුම් දුන්නේ නැත්තේ කියලා. මම දෙන්න පුළුවන් විසඳුම් දුන්නා. ඒවා ක්‍රියාත්මක කිරීම, සැලසුම් හා සැලසුම් ක්‍රියාත්මක කිරීම තියෙන්නේ එතනින් පහළයට. ඔබ දන්නවා එහි තිබෙන දේශපාලන ප්‍රශ්නය. ඒ අය කලේ නැහැ. සමහර අයට වමනා වුණේ මම ජනාධිපති විදියට පත් කරලා අපි උඹව ජනාධිපති කළා ඒක හින්දා අපිට ඕන විදියට වැඩ කරන්න දීපන්. ඒක නිසා ඉතිහාසයේ ලොකුම හොරකම සිද්ධ කළා මහ බැංකු හොරකම. බෝධිසත්වයන් වහන්සේ පෙරුම් පුරන කොට එක් එක් ආත්මවලදී අර කුරුළු කූඩුවක් තිබිලා සුලි සුස් ළඟක් ඇවිල්ලා කුරුල්ලෝ ගසාගෙන ගියා දෙපැත්තකට. අර තොරුමුලට වැටිච්ච කුරුල්ලන්ට වෙච්ච දේ තමයි මටත් උනේ. හැබැයි මම හොරකම් කළේ නෑ, හොරකම් කරන්නෙත් නෑ. හොරකමට මම උදටම විරුද්ධයි. දැන් ඊයේ පෙරේද පත් කළා 2015 ඉඳලා 2018 දෙසැම්බර් 31 වෙනකම් මේ කාලය තුල රාජ්‍ය ආයතනවල සිදුවෙච්ච දූෂණ වංචාවය. මගේ කාලය තුල මගේ ආණ්ඩුව. මේකට සමහර අය හරියට කලබල වෙලා. කලබලෙන්නුම නෑ, හොරකම් කළා නෑ. බය වෙන්න ඕන නෑ. මොන ආණ්ඩුවක් ආවත් ජනතාව ඡන්දේ දීලා ජනතාවගේ පැත්තෙන් ජනතාව තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරනවා. මොකද්ද වගකීම? කට්ටියක් හොඳ නැති හින්දා ඊළඟ කට්ටිය පත් කරනවා. ඒ හාදෝ ඊට එහා වෙනවා. ඒකනේ මේ වෙලා තියෙන්නේ. ඔබ දෙනාගෙන් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පවතින දේශපාලන වාතාවරණයන් තේරුම් අරගෙන මේ අවුරුද්ද අලුත් ආණ්ඩුවක් හදන අවුරුද්ද. ඒ සඳහා අපේ පක්ෂ සංවිධාන ශක්තිමත් කරන්න ඕනේ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වලයි කියලා කවුරුවත් හිතන්න එපා. ඉදිරි ආණ්ඩුව පිහිටවීමේ ප්‍රධාන බලපාන සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තියයි කියන එක අමතක කරන්න එපා.